අනුර කුමාර දිසානායක මේ රටේ අනාගතේ ශක්තිමත්ම නායකයා වෙනවා. මේ රට වෙනස් මාර්ගයකට ගෙනිහිල්ලා විශාල පරිවර්තනයක් කළා. පුංචි මිනිසුන්ගේ යුගයක් නිර්මාණය කරනවා කියලා මම කියනවා. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙතෙක්කල් වසා තිබූ ජනාධිපති මාවතේ සිට බාරොන් ජයතිලක මාවතෙන් යෝක් වීදියට යන මාවත වසා තිබුණා. අද දින සිට එය විවෘත කරනවා මහ ජනතාවගේ සාමාන්‍ය ගමනාගමනය සඳහා. ඒ තුළින් විශේෂයෙන්ම ලොකු රථවාහන තදබදයක් අඩු වෙනවා. NSA වටරවුමෙන් ඇතිවන රථවාහන තදබදයට ලොකු විසඳුමක් වෙන නිසා මේක රථවාහන ගමනාගමනයට ඉතාම පහසු වෙනවා. අවුරුදු 5-6ක් පමණ වහලා තිබ්බා. මම දන්න විදිහට 10ක් විතර දිගටම මේ පාර වහලා තිබ්බේ. අද දින මේක විවෘත වෙනවා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය ගමනාගමනය සඳහා. ජනාධිපති මන්දිරයේ ඉදිරිපිටින් බාරොන් ජයතිලක මාවතට ගොස් එතනින් යෝක් වීදියට ගිහිලා එතනින් තමන්ට කැමති මාර්ගයක වරාය දෙසට යන්න අවශ්‍ය පහසුකම් සැපයනවා. රථවාහන තදබදයක් වගේම රථවාහන ගමනාගමනයට ලොකු අවහිරතාවයක් ඇති වෙලා තිබුණා. ඒක මහ ජනතාවත් රථවාහන අංශයත් ඉතා පැහැදිලිව දන්න කරුණක්. අනිවාර්යයෙන්ම ඒකේ බලපෑමක් තිබුණා. දැන් අද ඉඳන් මේක විවෘත වුණාම අද දින විවෘත කරන්නේ එක් දිශාවකට විතරයි. මේ ජනාධිපති මාවතේ සිට බාරොන් ජයතිලක මාවතෙන් යෝක් වීදියට යන ප්‍රදේශය, යෝක් වීදියෙන් ජනාධිපති මාවතට යන ප්‍රදේශය විවෘත කරන්න තව දිනයක් වගේ කාලයක් ගත වෙයි. ඒකට හේතුව විශාල වාහන ප්‍රමාණයක් ගෙලා නවත්තලා දාලා තියෙනවා
දකුණු පැත්තේ ඒ වාහන ටික දැන්ට විගණනය කරමින් ඉවත් කරනවා. මං හිතන්නේ දවසක් දවස් දෙකක් ඇතුළත දෙපැත්තටම පාර විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. මම කමල් පුෂ්පකුමාර, අධ්‍යක්ෂක නාගරික රථවාහන කොට්ටාසය. මම ගුරුසිංහ. මම ත්‍රීරෝද රියදුරෙක්, කොටුව ත්‍රීරෝද සංගම. පාරක් වහනවා කියන්නේ අපහසුතාවය කියන්නේ ඉතින් කොළඹ කොටුවේ මේ අත්‍යවශ්‍යම තැන පාරක් වහලා කියන්නේ විශාල දුකක් මෙතන වින්දා. අපි අපේ මෙතන යන්න බෑ. පොලිස් නිලධාරියන් විශාල වෙහෙසක් දැරුවා. මොකද වෙන පාරවලින් යන්නේ පාරක්. මෙතන තමයි කිලෝ මේ මයිල් පෝස් ස්ටාර්ටින් ප්ලේස් එක. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි 0 කිලෝමීටර් මෙතන මේ කණුවේ ඉඳලා තමයි මේ ලයිට් කණු මේක ඉඳලා තමයි ස්ටාර්ට් කරන්නේ. ලංකාවේ 70ක්ම ස්ටාර්ට් කරන්නේ. ඉතින් 70ක්ම ස්ටාර්ට් කරන තැනම ඒක වැහුවා කියන්නේ 70ක්ම ගාන වෙනස් වෙනවා. ඉතින් වෙන පාරකින් යන්න වෙන්නේ. ඉතින් සෑහෙන වැඩපිළිවෙලක් ලොකු දෙයක් වුණේ. මේක අපි පාර අරින්න ඕනේ. මොකද මේ මිනිසුන්ට නිදහසේ යන්න මේ රටේ ප්‍රධානම නගරේ ප්‍රධානම තැන පාරක් වහලා තිනවා කියන්නේ මං හිතන්නේ ඒක විශාලම කරපු කාර්තව්‍ය වැරදි වැඩක්. මොකද මෙතන ජනාධිපති මන්දිරේ තියාගෙන නම් ඒගොල්ලන්ට මෙතන කරදරයක් නම් මේක වන්න වෙන තැනකට වෙලා ඉන්න ඕනේ. මේක ඇතුළේ මේ පාර වහලා මිනිසුන්ට මෙතන යන්න දෙන්න නැහැ. මං හිතන්නේ මේක ලොකු වැඩක් මේ කරුවේ. අපේ රටට සුභානාගතයක් වෙනවා. මේවා සියලු දේ අරින්න ඕනේ. මිනිසුන්ට ජීවත් වෙන්න පරිසරයක් නිර්මාණය වෙනවා. ජනාධිපතිතුමා මේ ගත්ත ක්‍රියාමාර්ගයේ මම බොහෝම අගය කරනවා. මොකද ජනාධිපතිතුමා කියන්නේ පීඩිත පන්තියේ අපේ ගමක ඉපදිච්ච බොහොම දුකසේ ජීවිතය ඉස්සරහට ගෙන ආපු දුක සන්තාපයේ කඳුල වේදනාව අඳුනන අපේම පන්තියේ පුජ්‍යලයක්. එතුමා වේදනාව දන්නවා, කඳුල දන්නවා, බඩගින්න දන්නවා. එතුමා දන්නවා මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා. මේ මිනිස්සු අද කන්න තියනවද, ජීවත් වෙන්න තියනවද, පාරවල් වල යන්න තියනවද, එතුමා දන්නවා. ඉතින් ඒ වගේ පුජ්‍යලයක්, ඒ වගේ කෙනෙක් මේ රටේ ජනාධිපති වුණා කියන්නේ ඇත්තටම අපේ වාසනාවක්. අපි පිළිගන්නවා. මොකද අපේ ශක්තිය මේ රටේ වාසනාව. මේ රට හොඳ මාර්ගයකට ගෙනියයි. ඇත්තටම මේ කොටුවේ පොලිස් නිලධාරීන් කොච්චර දුකක් වින්දාද පෞගේ යුගයේ මේ පාරවල් වහගෙන යන්න නැතුව මේ කොයි වෙලාවෙත් මෙතන තනිකරම වෙනම කොළිනියක් වෙලා තිබුණේ. ඉතින් ඇත්තටම ඒක ඇත්තට මේ වෙච්ච දේ ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. රට අනාගතයටයි කියලා අපි විශ්වාස කරනවා. අපේ පූර්ණ සහයෝගය අපි දෙනවා එතුමාට. අනුර කුමාර දිසානායක මේ රටේ අනාගතේ ශක්තිමත්ම නායකයා වෙනවා. මේ රට වෙනස් මාර්ගයකට ගෙනිහිල්ලා විශාල පරිවර්තනයක් කළා. පුංචි මිනිසුන්ගේ යුගයක් නිර්මාණය කරනවා කියලා මම කියනවා. The president is very good, the lawyer. You talk in your language, in German language. German, okay. And tell about the country. Yeah. The president is good. The president is good. What do you say to the opening role? Yes, wie ich gerade gesagt habe, der Präsident ist, der neue ist sehr gut. Okay? Mama DMS Nishantha, Kottuwa Thirowada Sangame Sabhapati, ඇත්තටම පුරාණ කාලයක් බලා සිටපු මාර්ගයක් විවෘත වීම ඉතාමත් වැදගත් කාර්යභාරයක් වෙනවා. මේ අවස්ථාවේ වෘත්තියක් හැටියට අපි බලද්දී සංචාරකයන් බොහෝ ප්‍රමාණයක් ඇදී මෙතනින් හැරිලා යන්නේ. මොකද ඇතුළට ගමන් කරගන්න විදියක් නැහැ. ඒක සංචාර මඟ පෙන්වන්නන්ටත් බොහොම අසීරුතාවයකින් පත් වෙලා සිටපු මොහොතක මෙවැනි විවෘත කිරීමේ ඉතාම පොඩි තැනක පොඩි මිනිස්සුන්ට ජීවත් වීමේ හා ගමන් කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීම ගරු ජනාධිපතිතුමාට ඉතාමත් අපි සතුටු වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේමත් බලාපොරොත්තු වෙන්නේ යම් මේ වෘත්තිය කරගෙන යාම සඳහා, තීරෝද රට කෘත්‍ය කරගෙන යාම සඳහා යම් අඩිතාලමක් සකස් කර දීලා මේ කර්මාන්තය දියුණු කර ගැනීමට ඉඩකඩ ලබා දෙන්නයි කියලා තමයි අපි ඉල්ලන්නේ එතුමාගෙනුත්. මේ පාර විරුද්ධ කිරීමේදී අපේ සියලුම මඟ පෙන්වන්නන්ට ඉතාමත් වැදගත් කාර්යයක් වෙන ජනාධිපති මන්දිරයේ සා පරණ පෝස්ට් ඔෆිස් එක. ගොඩක් අය උතන ඇත්තටම පරණ පෝස්ට් ඔෆිස් එක කියන එක දන්නේ නැහැ. ඉතින් දැන් ඉන්න නවකයෝ ඇත්තට මේක දැක ගැනීමට ලැබීම ගැන ඉතාම සතුටු වෙනවා. සියලුම දෙනා සතුටු වෙයි කියලා අපි විශ්වාස කරනවා. එන්න ජය වේවා. Yeah.
මම වැඩකරන්න මේ කොළඹ කොටුවේ මම දැන් වසර 30ක් තිස්සේ මේ ත්‍රිරෝ රක්ෂාව තමයි කොටුවේ කරන්නේ. ඇත්තටම අපිට හරි සන්තෝෂයි මේ පාර විවෘත කිරීම ගැන. අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්සු රස්තේ අද වෙනවා, අපිත් වටයක් යන්න ඕනේ මේ පාර වහලා තියෙන නිසා. සමහරලාට මහ බැංකුවට එන මිනිස්සු වටෙන් යන්න ඕනේ මේ අතන ඒගොල්ලන්ගේ අර්ධසාධකේ බලන්න. ඇත්තටම සන්තෝෂ වෙනවා මේ වගේ තවත් හොඳ වැඩ ඉදිරියට කරන්න ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්ය ලැබේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඕ වියදම් වැඩි වුණා. ඇත්තටම අපි මෙතනතර රුපියල් 200ක් ගන්නවා වටෙන් යන්න. ඉතින් මේක ඇරියම මේ විනාඩි දෙකක ගමනක් තියෙන්නේ. ඇත්තටම හැමෝටම මේක ලොකු පාසුවක් මේ පාර ඇරපු එක. අපි ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමාට මේ වගේ තවත් හොඳ වැඩ කරන්න කියලා. නෑ ඇරපු එක හොඳයි, එහෙම තමයි වෙන්න ඕනේ. මොකද මේ රජවරු නෑ කියලානේ කිව්වේ, ඒක ක්‍රියාත්මකින් ඉෂ්ට කරන්න ඕනේ. එතකන් අපි බලන් ඉන්නවා. හරිනේ.